මම පැලෑටිය තමයි ඉරිවේරිය නැමැති පැලෑටිය විශේෂයෙන්ම අපේ බඩේ අජීර්ණ ඒ වගේම සුදු කබර රෝගේ වැනි චර්ම රෝගවලට පවා අපිට භාවිතා කළ හැකි ඉතාමත්ම ගුණදායක ඖෂධ පැලෑටිය. කප්පරවල්ලිය පැලෑටිය හා සමාන ස්වරූපයක් තිබුණේ පැලෑටිය. කප්පරවල්ලිය පත්‍රයේ තරම් ඝනකමක් නැහැ. මාංශ ගතියක් නැහැ. අනිත් එක මේ දණ්ඩ රත් පැහැයට හුරුයි. මුළු පැලෑටියම ඖෂධ වශයෙන් අපිට භාවිතා කළ හැකි. බඩේ අජීර්ණ සඳහා මෙම කොළ කොටා මිරිකාගත් යුසට ගිනියම් කර යකඩ කැබැල්ලක් දමා විනාඩි දෙකක් පමණ තබා රත් කර බඩේ අජීර්ණයක් තියෙන රෝගියෙකුට අපිට අපි බීමට දුන්නා. කසායක් වශයෙන් භාවිතා කරන්ද ඉරිවේරිය මුල් කලම් 12ක් ගෙන වතුර පතාටයකට සිඳ පෙරහ ඒකට බීපැණි මිශ්‍ර කර ඔය බඩේ අතිසාර අවස්ථාවදී පවා සමහරවිට ඔය බඩේදී ගොස් සීදම් තත්ත්වයකට පත් වෙන වෙලාවේදී පවා අපිට එම රෝගියාට මෙව ප්‍රතිකාරය කළ හැකියි. ඒ වගේම සුදු කබර රෝගය සෑදුණු කෙනෙකුට එවැනි අවස්ථාවකදී මැටි වළඳක්ගෙන ඒ තුළට මෙම කොළ ටිකක් සිහින්ව කපා දමා ඊට උඩින් තවත් මුට්ටියකින් හෝ නෑඹිලියකින් වසා වටේට මැටි ගසා ඊට පස්සේ ගින්නෙන් පුළුස්සාගත් අලු අපිට මීපැණියෙන් අමරා ඒ සුදු කබර රෝගියාගේ හමේ ගෑමට හැකි. විශේෂයෙන්ම මේක ගෑමෙන් පමණක් මේ සුදු කබර රෝගය ඉවත් වෙන්නේ නැහැ. නමුත් අපිට අභ්‍යන්තරව ප්‍රතිකාර කරන අතරතුරේ මෙවැනි දෙයකින් අපිට ඒ රෝගය බොහෝසේ සුව කරගත හැකි. ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස මම සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගෙන්ම ඉල්ලන්නේ මෙවැනි අගනා පැලෑටි ඇත්තෙම වඳවීයාමට නොදී විශේෂයෙන්ම තම ගෙවත්තේ ලේසියෙන් වගා කර හැකි මෙවැනි පැලෑටියක් තමුන්ගේ දිවස ආසන්නයේ වගා කරගන්න